සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය පූජනීය අපේ ආමතුන් වහන්සේලාගෙන් අවසරයි. පූජකතුමනි, වේදිකාවේ සිටින මට පෙර ඔබ ආමන්ත්‍රණය කරපු අපේ රටේ ප්‍රවීණ රංගදරෙක් ආදරණීය බුද්ධදාස විතරච්ච සහෝදරය, ඒ වගේම ඊට පෙර ඔබ ආමන්ත්‍රණය කරපු අපේ ප්‍රදේශයේ විශාල සේවාවක් කරපු ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආදරණීය අපේ මහාචාර්යවරයා ජයන්තලාල් රත්නසේක සහෝදරයා ප්‍රමුඛ වේදිකාවේ සිටින අපේ ජාතික ජනබලවේගයේ විවිධ සංවිධාන නියෝජනය කරන නායක සහෝදරෝනි සහෝදරියනි, පැමිණ සිටින ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, මාධ්‍යවේදී හිතවතුනි, ආරක්ෂක අංශයේ නිල දරුවනි සියලු දෙනාගම අවසරයි. අද සැප්තැම්බර් මාසේ 2 අපිට ප්‍රචාරක වැඩ කටයුතු කරන්න තියෙන්නේ තව දවස් 16යි. හෙට ඉර පායන එක කාටවත් වළක්වන්න බෑ. හෙට ඉර පායනවා වගේම අපි ඔබට කියනවා, ලබන සැප්තැම්බර් 22 උදේ වෙනකොට මේ රටේ ජනාධිපතිවරයා හැටියට අනුර කුමාර දිසානායක සහෝදරයා තේරිපත් වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ වළක්වන්න බෑ කියලා මම කියන්නේ, අපි දැන් අවුරුදු ගාණක් මේ බදුල දිස්ත්‍රික්කයේ දේශපාලනය කරනවා. අපේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන දිස්ත්‍රික් රැලිය කරන්නේ මෙතන. එතකොට වේදිකාව ගහන්නේ ටිකක් ඉස්සර, අපි ටිකක් ඉස්සරහට වෙන්න සෙනගෙන්නේ ටිකයිනේ ඉස්සරහට වෙන්න ගහ. පිට දිස්ත්‍රික් වලින් කවදාවත් ගෙනාවේ නැහැ. බදුල දිස්ත්‍රික් ආසන නමයෙන්ම ගෙනල්ලා ටිකක් පුරෝගෙන අපි කතා පවත්වනවා. අන්න එහෙම කරපු දේශපාලන ව්‍යාපාරය අද බදුල්ල බණ්ඩාරවල වැලිමඩ දහස් ගාණක් ජනතාව එකතු කරලා දැවැන්ත රැලි 3ක් අද අපි පවත්වනවා. 3ක්. ඉතිහාසෙ කවදාවත් එහෙම කරලා නැහැ. ඒ නිසා අපි කියනවා, සැප්තැම්බර් 21 රටේ ජයග්‍රහණයේදී අනිවාර්යයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයත් ජාතික ජනබලවේගය ඉහළින්ම ජයග්‍රහණය කරනවා. ඉහළින්. ඒ සඳහා අපි සියල්ල දිස්ත්‍රික්කයේ දැන් සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා. අපි දන්නවා මේ ඡන්දය අපේක්ෂකෝ 39 දෙනෙක් ඉන්නවා. මේ 39 දෙනාගෙන් ප්‍රධාන අපේක්ෂකෝ ටික ගැන පොඩි කතාබහක් කළොත්, මේ අපේක්ෂකෝ අපේක්ෂකත්වයට සුදුසුකම් ලැබුවේ කොහොමද? දැන් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න එයාට මොකක්ද ලැබුණු සුදුසුකම්? එයාගේ තාත්තා ජනාධිපති වුණු නිසා ජනාධිපති අපේක්ෂක වෙලා. එයාට වැඩිය දක්ෂ අය ඔය පක්ෂය ඇති. නමුත් අපේ රටේ පවුල් දේශපාලනය දක්ෂයන්ට තැන් දෙන්නේ නැහැ. ඒ ප්‍රතිපත්ති අපි පිළිගන්නේ නැහැ. නැ පෞද්ගලික දක්ෂකම් වලින් මම මේ කිව්වේ. නාමල්ට ජනාධිපති අපේක්ෂකත්වය හම්බුනේ කොහොමද? එයාගේ තාත්තා හිටපු ජනාධිපති වීම නිසා. රනිල්ට ජනාධිපති අපේක්ෂකම ලැබුණේ කොහොමද? එයාගේ මාමා ජේ.ආර්. ජනාධිපති උන නිසා. රනිල් දක්ෂෙක් නෙවෙයි, රනිල් වැඩකාරයෙකුත් නෙවෙයි, රනිල් රට අර්බුදෙන් ගොඩගත්ත කෙනෙකුත් නෙවෙයි. ඔය රනිල් කියන්නේ මේ රටේ අර්බුදේ පීතෘවරයා, වැඩිම ණය ගත්තයා, වැඩිම ජාතික දේපළ වික්කයා, අවුරුදු 47ක් පාර්ලිමේන්තුවේ මේ සියලු අර්බුදවල නිර්මාපකයෙක්. ඒ එයා වැඩෙක් නෙවෙයි, ජේ.ආර්. මාමා නිසා බෑනට හම්බුණා. පවුල් දේශපාලනෙන් ආපු අපේක්ෂකයෝ. ඒ කතාව එහෙම තියලා තවත් පැත්තකට හැරුණා. ලංකාවේ ඓතිහාසිකම රාජධානිය අනුරාධපුරේ, අපේ රට අභිමානයක් ගෙන ආපු රාජධානිය. එතනින් පස්සේ සියලු රාජධානි බිඳ වැටුණා. පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, මහනුවර දක්වා
බිඳ වැටී. අන්තිමයට යටත් වුණා. අන්තිමයට 48 අපේ උන් අතට ආවා. අවුරුදු 76ක් කළා. දැන් බංකොලොත්. අනුරාධපුරෙන් පස්සේ දිගටම දිගටම වැටුණා. ආන්නේ වැටිච්ච රට ලංකාවේ ඓතිහාසික තත්ත්වයක් ආයේ ලැබිලා අනුරාධපුර රාජධානියේ ඈත තමුත්තේ ගම අපේ වගේ පවුලක තරුණේ ඒ ඉස්කෝලේ ගිහිල්ලා කැලණි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා භෞතික විද්‍යාව පිළිබඳ විශේෂ වේදී උපාධිය අරගෙන පවුල් දේශපාලනේ පැත්තක දාලා මහා පොළොෙන් ආපෝ එකම නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා තමයි. පවුල් පසුබිමක් නැහැ. මහා පොළොවේ පැලවෙලා රටට සෙවන දෙන්න මහා වෘක්ෂක් බවට පත්වෙච්ච නායකයෙක්. මහා පොළොවේ නායකයෙක්. බොයිලර් කෙනෙක් නෙවෙයි මහා පොළොවෙන් ආවේ. ඔබේ කෙනෙක්, අපේ කෙනෙක්, සිංහල, තෙවල, මුස්ලිම් සියලු ජනතාව වෙනුවෙන් රට ගොඩ ගන්න පුළුවන් නායකෙක් ඇවිල්ලා. දැන් පක්ෂ පැත්තකින් තියමු. ජාති කුලමල පැත්තකින් තියමු. දැන් රටම තියලා තියන්නේ. රටම එක තැනකට ඇවිල්ලා ජාතික ජනබලවේගයේ මාලිමාවෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරන්න රටම පෙළ ගැහිලා ඉවරයි. අර පක්ෂ මෙතුවක්කල් බලේ හිටපු පක්ෂ ගැන මම මේ කියන්නේ. එයාලට අත් එක තියෙන ඉරණම ගැන මේ මම කියන්නේ. ඒ පක්ෂ රට බංකොලොත් කරා. රට බංකොලොත් වීම ගැන කනගාටුවක්, කම්පනයක් අපට තියෙනවා. හැබැයි මේ බංකොලොත් වීම ගැන අධික ප්‍රීතියක් තියෙනවා. මොකද්ද බංකොලොත් වීම ගැන ප්‍රීතිය? රට බංකොලොත් කරපු පක්ෂ දෙකම අද ගොඩ ගන්න බැරි විදියටම ඉතාම බංකොලොත් වෙලා ආයේ පක්ෂවලට ලංකා දේශපාලනේ ඉඩක් නැහැ. ඉවරයි. දැන් ඇත්තටම එක්සත් ජාතික පක්ෂය කියලා එකක් අඳුර ගන්න තියෙනවද? ඇත්තටම නිල් පාට කඳවුර කියලා එකක් අඳුර ගන්න තියෙනවද? නැහැ. එච්චරටම ඒවා කවලම් වෙලා අවලම් ගමන් ගිහිල්ලා. කවලම් වෙලා අවලම් ගමන් ගිහිල්ලා. දැන් නිමල් සිරිපාලට, ඩිලාන් පෙරේරාට ඇතුළු ඔය එහාට මෙහාට යන අයගේ දේශපාලන පතිවත තියෙනවද? දේශපාලනේ අනාචාරයේ හැසිරෙනවා. දැන් මෙතන නීතිච්ච මහත්තුරු ඉන්නවා. ඔය අනාචාරයේ හැසිරීමට බරපතල දඬුවම් දෙනවා. ඔය දේශපාලන අනාචාරයේ හැසිරෙන කට්ටියට බරපතල දඬුවම් ලබන සැප්තැම්බර් 21 ලබා දෙනු ලැබේ කියලා අපි මතක් කරන්න කැමතියි. දැන් කල්පනා කරලා බලන්න. නිමල් සිරිපාල, ඔය චාමර, ඔය දැනිපිටිය, ඔය ගිය රොත්ත බුරුත්තම ගියසරේ මේ ගම්වලට ඇවිල්ලා අපේ 69 ලක්ෂයක් වෙච්ච ජනතාවට කිව්වා රට වැටුණා මහ බැංකුව හොරගම් කරපු නිසා අපිට ඒ හොරා අල්ලන්න වරමක් දෙන්න. මහ බැංකු මහ හොරා අල්ලන්නම්, හිරේ දාන්නම්, හොරගම් කරපුවා භාණ්ඩාගාරයට ගන්නම් කිව්වා. දැන් මේසරේ ඒ නිමල් ඇතුළු පිරිස ඇවිල්ලා කියනවා අපි ඒ හොරාට දැන් වැඩ, ඒ හොරා ජනාධිපති කරන්න දෙන්න කියලා. මං අහන්නේ නිමල්ට අනාචාරය හැසිරෙන්න පුළුවන් වුණාට අපේ බුද්ධිමත් ඡන්දදායකයත් නිමල් වගේම අනාචාරය හැසිරෙනවද කියලා. කල්පනා කළ බලන්න. අනිත් පැත්තෙන් මම මේ තවත් කතාවක් කියන්නම්. දැන් මෙතන ඉන්න අපි කඩේක බඩු ගන්න ගියාම බඩු නිකම්ම බෑග් එකට දාගන්නේ නැහැ. ලේබල් එක බලනවා. ගඳ සුවඳ බලනවා. කල්ලිකුත් වීමේ දිනේ පැනලද කියලා බලනවා. කල්ලිකුත් වෙලාද කියලා බලනවා. කල්ලිකුත් වෙලා නම් ගන්නේ නැහැ. අන්න ඒ වගේ මේ රටේ කල්ලිකුත් වෙච්ච කට්ටියක් ඉන්නවා. නිමල් සිරිපාල කල්ලිකුත් වෙලා. පාවිච්චිට සුදුසු නැහැ. පාවිච්චි සුදුසු නැහැ. චාමර නම් කල්ලිකුච්චිය ඉකුත් වුණා කියනට වඩා පාවිච්චියටම නුසුසුසු භාණ්ඩයක්.
නිමල් සිරිපාල එක කාලෙක ඕන්නම් කෙනෙකුට කියන්න පුළුවන් පාවිච්චයට සුදුසුයි කියලා. දැන් කල්ලිකුත් වෙලා. චාමර නම් ගෙදරකට වද්ද ගන්න නුසුදුසු භාණ්ඩයක්. තිස්ස කොට්ට කියන්නේ පාවිච්චයට නුසුදුසුම භාණ්ඩයක්. කල්පනා කළ බලන්න. ඒ හින්දා මේ රටේ රනිල්ලගේ සජිත්ලගේ රාජපක්ෂලගේ දේශපාලනය කල්ලිකුත් වී ඇත කියලා මතක තබා ගන්න. කල්ලිකුත් වෙලා දැන් මේ රට ඉල්ලා සිටිනවා, මේ මහපොළොව ඉල්ලනවා, අපේ දරුවන්ට ඉල්ලා සිටිනවා නවීනත්වයේ දේශපාලනයක්. නවීනත්වයේ දේශපාලනයක්, බුද්ධිමත් භාවයේ දේශපාලනයක්, මනුස්සත්වයේ දේශපාලනයක්, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් දේශපාලනයක්, ජාතික සමගිය හදන්න පුළුවන් දේශපාලනයක්, ආගමික සංහිඳියාව නිර්මාණය කරන්න පුළුවන් දේශපාලනයක්. ඒ නවීනත්වයේ දේශපාලනය එක කඳ උරයි. ඒක අනුර කුමාර දිසානායක සහෝදරයා නියෝජනය කරන මාලිමා කඳ උර පමණයි.